මේ ඉරිද දවසක් උදේර දවල්ටත් එක්කම කෑම ටික හදාගත්තම හරිම ලේසි. පරිප්පු ටිකක් කිරට හදාගත්තා. චිකන් එක ටිකක් සැරට හදලා බන්නක්ක ටිකක් තෙම්පරාදු කරගන්න තමයි දවල් කෑමට හිතාගෙන ඉන්නේ. බන්නකටික තෙම්පරාදු කරගෙන ඉවරයි. ඔන්න මම දවල්ට කෑම හදාගෙන ඉවරයි. ඉතින් අපි උදේරත් කන්න මොනහරි හදාගන්න එපයි. මම හිතුව පරාට ටිකක් හදන්න. මම මීට කලින් පරාට හදලා නෑ. මේ පළවෙනි වතාවට තමයි හදන්නේ. පරාටවලට මගේ ලොකු කැමැත්තක් නැති වුණාට හස්බන්ඩ් හරි ආසයි පරාටවලට. ඉතින් අද චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා. ඒ නිසා මම පරාට ටිකක් හදන්න හිතුවා. පළවෙනි වතාවට හදන නිසා මේක හරියටම හදාගන්න පුළුවන් වෙයිද කියලා නම් දන්නේ නැහැ. ඉතින් මම මේ පරාට ටික හදාගන්න මුලින්ම කරපු වැඩේ තමයි පිටි ටිකක් ලුණු ඒ වගේම වතුර එකතු කරලා හොඳට අනාගත්තා. මේකට තෙල් ටිකකුත් වැඩිපුර එකතු කරගත්තා. ඊට පස්සේ පිටියක පැය දෙකක් වගේ තමයි මම නම් තියලා තිබ්බේ. නමුත් මේක රෑක් කෙලි වෙනකල් වගේ තියන්න පුළුවන් නම් හුඟක් හොඳයි කියලා තමයි කියන්නේ. ඊළඟට පිටියකින් පොඩි පොඩි කොටස් අරගෙන ඒක හොඳට තුනී කරලා මෙන්න මේ හැඩයට හදාගන්න ඕන. ඉතින් පරාට ටික තුනී කරලා මෙන්න මේ ගන්න හැඩෙන් තමයි පරාටවල අර තියෙන ලේයර්ස් ගතිය මතුවලා එන්නේ. ඊළඟට මේක ආපහු තුනී කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් පරාට ටික පුච්ච ගන්න තමයි තියෙන්නේ. ටිකක් වැඩිපුර තෙල් එකතු කර ගන්න නම් වෙනවා. මම ඉතින් මේ පරාට එක ටිකක් වැඩිපුර රස වෙන්න උඩට මිරිස් කුඩු ටිකකුයි කොත්තමල්ලි කොළ ටිකකුයි දාගත්තා. ඊළඟට ලේයර්ස් ටික හොඳට මතුවලා එන්න ටිකක් රසින් ගතිය තියෙද්දිම පරාටයකට අපි කලින් කරා වගේ හොඳට ගහ ගන්න ඕන. ඉතින් මම හිතුවට වඩා හොඳට නම් පරාටයක හදාගන්න පුළුවන් වුණා. ඒත් සොෆ්ට් ගතිය මදි. රෑ එළි වෙනකල් වගේ පිටියක තියලා ගත්ත නම් හොඳ සොෆ්ට් ගතියට මට මේක හදාගන්න පුළුවන් වෙයි. දවල්ට කිරට හදාගත්ත පරිප්පු වලින් ටිකක් පරාට කන්න සැරට තෙම්පරාදු කරගත්තා. ඔන්න ඉතින් අපේ උදේ කෑම ලෑස්ති. ඉතින් මේ දවස්වල මම මිදුල ලස්සන කරගන්න පොඩි පොඩි පැලේ ජාති පෝච්චි වල හදා ගන්නවා. තාම අපේ මිදුල ලොකු පිළිවෙල ගතියක් නෑ. මට ඒ නිසා ඒක ඔයගලන්ට පෙන්වන්න බෑ. මිදුල ලස්සනට පිළිවෙලට හදාගත්තට පස්සේ මම ඒකේ වීඩියෝ එකකුත් ඔයගලන්ට ඉක්මනින්ම අරගෙන එන්න. ඉතින් මම පැල ජාති ටික කලින්ම ලෑස්ති කරලා තියාගන්නවා. මිදුල හදාගත්තාම ඒවා ඒ ගැලපෙන තැන් වලින් තියාගන්න.
ඔන්න පෝචි දෙකම ලෑස්ති. දැනට මම මේ ටික මෙතනින් තියාගන්නවා. පස්සේ දවසක මෙව වෙන තැනකට අරන් යනවා. ඉතින් උදේවරුේ ඒ වැඩ ටික ඉවර කරගත්තට පස්සේ ඔන්න දවල් කෑමට ආවා. උදේට මේ විදිහට දවල්ටත් එක්ක උයාගත්තාම මට හරි ලේසි. මට හිතෙනවා වෙන වැඩක් කරන්න ලොකු වෙලාවක් මේ විදිහට උයාගත්තාම ඉතුරු වෙනවා කියලා. දවල්ට කාලා පොඩ්ඩක් හවස් වුණාම අපි ගියා මාකට් එක පැත්තට. ගෙදර එළවලු ජාතියේ ඉවර වෙලා තිබෙන නිසා ඒ දේවල් ටික ගන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. සතියකට වගේ සෑහෙන්න අපි එකපාර එළවලු අරගෙන යනවා. අරවල හාල්මස ටිකකුත් ගත්තා. මගේ බබා ඉස්සු කන්න හරි ආසයි. අර ඉස්සු ටිකකුත් ගත්තා. ඉතින් මේ විදිහට ගෙදර තිබ්බ අඩුපාඩු ටිකත් අරගෙන ආපහු අපි ගෙදර යන්න තමයි මේ හදන්නේ. ගෙදර ආපු ගමම කරපු වැඩේ තමයි ගෙනාපු ඉස්සු ටික හොඳට සෝදලා ඒ ටික ෆ්‍රිජ් එකට දාගන්න එක. ඔලු ටික කඩාගෙන ඉස්ස ටික හොඳට සුද්ධ කරගෙන ලුණු ඒ වගේම දෙහි ටිකක් දාලා මම මේක හොඳට හොදගත්තා. ෆ්‍රිජ් එකට මස් මාළු වගේ දේවල් දාගන්නකොට මම මේ වගේ කන්ටේනර්ස් පාවිච්චි කරනවා. එතකොට ඩීප් ෆ්‍රීසර් එකෙන් අර පිළිගඳ වගේ එන්නේ නැති වෙනවා. මම හිතනවා මේ වැඩේ නම් ගොඩක් දෙනෙක් මේ වෙනකොට කරන දෙයක්. බබාට පළතුරු ටිකකුත් අරන් ආවා. ඒ ටිකත් මේ විදියට අස් කරගත්තා. ඉතින් ඒ වැඩ ටිකක් ඔක්කොම ඉවර වෙලා හවසට තේ එකක් වොන්න තමයි මේ හදන්නේ. කලින් හදාගත්ත බ්‍රවුනිස් ටිකක් තිබ්බා. මේ බ්‍රවුනිස් නම් මම හැදුවේ මගේ අනික් channel එකට, බබාට කැම YouTube channel එකට. ඉතින් ඒකේ ඒ රෙසිපි එක තියෙනවා. මම ඔයගලන්ට දාලා තියන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් බ්‍රවුනිස් ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ ඉරිදා දවස ගත වුනේ. එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙමු.